හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. ගැලවීම ලද සෑම කිතුනුවෙකුගේම මූලික අරමුණ විය යුත්තේ කිතුතුමන්ව තම ජීවිත තුළින් ප්‍රකාශ කරලීමයි. එමෙන්ම කැඳවීම ලද සෑම කෙනෙකුගේම සේවේ අරමුණ අන් අයට කිතුතුමන් ප්‍රකාශ කිරීමට උපකාර කිරීමයි. ඒක හරියට බීජ වැපිරීමකට සමානයි. අපි එක බීජයක් හොඳ බිමක වැපුරුවහම ඒක මුල් අද්දලා පැලවෙලා අටගෙන ඒකෙන් තවත් බීජ ගොඩාක් ලබා දෙනවා. එම බීජ තව ගොඩාක් අයට උපකාරයක් වෙනවා. ඒ ආකාරයෙන් සුභාරංචිය තුළින් කෙනෙකුගේ සිත නැමැති බිම තුළ කිතුතුමන් නැමැති බීජය වපුරා එකී පුද්ගලයාට කිතුතුමන් හා සමාන වීමට අප උපකාර කරන විට එම පුද්ගලයා කර්ණ කොටගෙන තවත් බොහෝ අයට කිතුතුමන් හා සමාන වීමට උපකාර ලැබෙන්නට යනවා. මේ පිණිස වපුරන අපගේ ජීවිතය චරිතය තුළින් කිතුතුමන් විද්‍යාමාන විය යුතුයි. මතෙව් 1:23 පවසන්නේ බලව කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදන්නේ යනුවෙන් මෙලෙසින්ම කන්‍යාව යන වදනට අරුත්බර දෙමින් කිතුතුමන් නිර්මාණය වනුයේ එවන් සුපහැදිලි පවිත්‍ර මනසක් තුළින් පමණි. නොහැදිලි කාරකම මනසින් පසුබට වීම, මිශ්‍ර වූ ඇදහිල්ලකට නතුවීම කෙනෙකු තුළ කිතුතුමන් නිර්මාණය වීම වලකාලයි. එනිසයි ගලාති 4:19 තුළ මාගේ දරුවෙනි ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසව වේදනා විඳිමි යනුවෙන් පසුබට වූ ගලාතිවරුන් උදෙසා පාවුල් තුමන්ගේ ප්‍රසව වේදනාවට සම වූ යාඥාව පෙන්වා දෙන්නේ.